සමහර දරුව ඉන්නවා දෙමව්පියන්ගේ පුංචි දේවල් මතක තියාගෙන පස්සේ කාලේ සී කල්පනා කරනවා. මට මතකයි එක අසපුවක මං ඉන්නකොට එක අම්මා කෙනෙක් අඬාගෙන ආවා. ඒ අම්මා කොළඹ පැත්තේ කෙනෙක්. ඊට පස්සේ කුරුණෑගල ඉන්න කාලේ ආවේ. හාන්දුරනේ මේ ආධාරයක් උපකාරයක් කරන්න අපේ ගම්වල හිඟා කන්න ලැජ්ජයි කිව්වා. ගම්වල හිඟා කන්න ලැජ්ජයි මම මේ නොතේරෙන ගමකට ඇවිල්ලා. ඊට පස්සේ හේතුව අපිට මේ ගොඩාක් ප්‍රශ්න ණයතුරුසෙලා. ඊට පස්සේ අපේ මට වෙච්ච දෙයක් කියන්නම් හාන්දුරනේ කියලා මට චූටි දුවෙක් ඉන්නවා කිව්වා. මේ දුව හරි ආසයිකො පිළිහුඩු කන්න නිතර. ඊට පස්සේ මාළු මාළු ගේන්න කියලා කියනකො මාළු ගන්න අපිට සල්ලි නැහැ. මම ඊට පස්සේ හාල් මැස්සු ටිකක් අරගෙන මේ චූටි හොද්දක් හදලා දුවට කන්න දුන්නා කිව්වා. දුව ඒක කන්නේ නැතුව මන් දිහාට ඇඟිල්ල දික් කළා කිව්වා කිව්වා. අම්මා ඔයා මට මාළු කන්න ආසාවෙන් ඉද්දි ඔයා දුන්නේ මං ලොකු වුණාම අම්මව දවස් හතක් බඩගින්න තියනවා කිව්වා. මේ දෝනි හාන්දුරණේ අපිට අවුරුදු හතක් දරුව නැතුව බාර වෙලා ලැබිච්ච දරුවා කිව්වා ඒ. කොහොමද පොඩි දේ මතක තියාගන්න හැටි? කොහොමද පොඩි දේ මතක තියාගන්න හැටි? මේ සංසාරේ යන නිසා, මේ සසරට ආස නිසා, කාමයට ආස නිසා, උතුම් දේට ආස නැති නිසා, සත්පුරුෂයන්ගේ ධර්මයේ නැසූ නිසා, සත්පුරුෂය ඇසුරු නොකරපු නිසා. අනේ මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ මේ ලෝක සත්වයාට ඇහෙනවා නම් කොච්චර හොඳද? සතුරන්ටද මිතුරන්ටද ඇහෙනවා නම් කොච්චර හොඳද?